පසට ගනිමල පාරේ කිලෝමීටර් හතරහමාර පමණ ගනේමූල දෙසට එද්දි ප්‍රධාන පාරට මුහුදලා පිහිටි මෙම වලව්ව පාරට පේන්නේ නැහැ. පාරට පේන්නේ නැති ප්‍රධාන හේතුවක් විදිහට තියෙන්නේ වලව්ව ඉස්සරහම පාර අයින පෙවෙන්න තාප්පේ අයින් වෙන්න විශාල ගස් ප්‍රමාණයක් වැඩි වෙනවා. ඒ ගසුත් එක්ක සම්පූර්ණයෙන් වලව්ව ප්‍රධාන පාරට පේන්නේ නැහැ. වලව්වට ඇතුළු වුණෙන් පස්සේ තමයි වලව්ව විශ්වෙන්නේ. මම වලව්ව ඉදිකරනු ලැබුවේ දොන් ගර්දියල් කුමාරසිංහ ජයපුරි මහතා විසිනි. දැනට තියෙන්නේ ජයපුරි වලව්ව පිළිටි ඉඩම විතරයි. සතුව පරම්පරාවෙන් ඇවිල්ලා අන්තිමට මෙහි අයිතිය තිබුණේ දොන් කමලවර්ණ ජයපුරි මහතට. එම මහතා දැනට මියගින් ඇති නිසා දැනට ඔහුගේ බිරිඳ වෙන කාන්ති ජයපුරි මහත්මිය තමයි දැනට එහි වාසය කරන්නේ. ප්‍රධාන පාර තනෙමුල කඩවත ප්‍රධාන පාර එතනින් තමයි මේ එන්ට්‍රස් තියෙන්නේ. වලව්වට දෙපැත්තෙන්ම තියෙනවා. ගඩිමුල වෙලිපිල්ලාව කියන ස්ථානයේ පිහිටා තියෙන වලව්ව යාපද ඉඩම් බොහෝ ප්‍රමාණයක් ජයපුරි වලව්ව සතුව තිබිලා තියෙනවා. දැනට තියෙන කමාන්ඩෝ කෑම්ප් එක, එතකොට ජයකොඩි ඉස්කෝලේ වගේ ගොඩාක් ඒව තිබිලා තියෙනවා. මේ වලව්වේ මේ ෆිල්ම් ක්‍රූස් වලට දෙනවා මේ එයාලා මේ වැඩවලට. දැනුත් මේ ඉන්දියන් ෆිල්ම් එකකට මේ එකේ වැඩ කරගෙන යනවලු. දැනුත් අර මේ ලොරියක් ආවා. එයාලා ඇවිල්ලා මේ ඒ ඉන්දියන් වලව්වේ මේ පොඩි එයාලට ඕන විදිහට වෙනස් කරගෙන යනවලු. තීන්ත ගාලා අර මේව කරලා වෙනස් කරනවලු. දැන් අර ඇතුලේ කාමර එහෙම වෙනස් කරලා තියෙන්නේ. කලයක චේන්ජ් කරනවලු. ඒ කලයක චේන්ජ් කරලා මෙයාලා මේ ආයෙ තිබුණු කලයකටමත් හරවලා දෙනවලු. මේ දැන්ට මේ ඉන්දියන් ෆිල්ම් එකකට මේක පාවිච්චි කරන්න දීලා තියෙනවා. මම හිතන්නේ යාලා තාම ෂූටින් පටන් ගන්න නැහැ. දැනට ආර්ට් එකේ සෙට් එක වෙන්නේ නැති ඇවිල්ලා වැඩේ කරගෙන යනවලු. 1871 ගණයේ මුල්ල මහා මවලව පත්තේ උපන් ඔහු එතුමා තරුණ වියේදී එංගල් තිනා වැලි විට 1941 ඉපදිනා දෙන්නේ. නම් තරුණිය සමග ප්‍රේම සම්බන්ධතාවයකට දෙමෝපියන් විරුද්ධ වූ නිසා රුපියල් 50ක් පමණ අතේ ඇතතිව වර්ෂ 1890ට ආසන්න කාලයේ නිවසින් පිටත් වෙලා තියෙනවා. දැන් සිට තම සහකාරිය සමග ජීවන ගමන අරඹා දක්ෂ ව්‍යවසායකයෙකු ලෙස සුළු පරිමාණ ව්‍යාපාරයෙහි යෙදී ඔහු ගබන් අප්පුහාම ලෙස ප්‍රසිද්ධ වෙලා තියෙනවා. මේ අතර බ්‍රිතාන්‍ය විසින් කනුපරයේ වකා කළ කෝපිතේ ආදී වගාවන් කොළඹට ගෙනීමට අශ්වකෝච්චිය ප්‍රමාණවත් වෙලා තිබුණේ නැහැ. ඒ නිසා ඔහු දුම්රිය මාර්ගයක් ඉදිකරන්න පටන් ගත්තා. මෙම දුම්රිය මාර්ගයට සිල්බර කොටන් සපයන්න කොන්ත්‍රාත්කරුවෙකු ලෙස තොන් ගර්පියල් ජයකොඩි මහතා එක් වුණා. එතුමාගේ දක්ෂතාවයක් නිසා ඔහුට කලට වෙලාවට තම කාර්යයන් නිම කිරීමෙන් රජයේ විශ්වාසය දිනාගත්. කොන්ත්‍රාත් ව්‍යාපාරවලින් සපයාගත් මුදල් වලින් නැනවත් ලෙස පොල් ඉඩම් විශාල ප්‍රමාණයක් කොහොමෙහිදී ගත්තා. එම ඉඩම් වල පොල් වියලා කොප්පරා බවට හැරවීමේ මහා පරිමාණ ව්‍යාපාරයක්ද පවත්වාගෙන ගියේ. ග්‍රේට් බියර් මුද්‍රාගේ කොප්පරා ස්ටෝර් වල පිහිටලා තිබුණේ කොළඹ ග්‍රෑන්ඩ් පාස්. 1920 ගණමුලේ තම නිවස ඉදිකිරීමට පටන් ගත්තා. ඔහු 1925 පමණ වන විට වැඩ අවසන් කළා. ගෘහ නිර්මාණ ශිල්පිය මුස්ලිම් ජාතිකයෙකු ලෙස සලකනවා. Subscribe now and press the bell icon. Never miss an update.